අද මෙතන ඉන්නේ විශ්වවිද්‍යාල තුලින් උපාධි ලැබුව අය. ඒ වගේම බාහිර උපාධිධාරීන්ටත් හැබෑරුතු පුරවලා රැකියාව ලබා දීම දෙවන අදීරේ හැටියට අපි සිදු කරනවා කියලා මම කියන්න කැමතියි. මේ පාර්ලිමේන්තු වෙන 225ටම දැන් බයින්න පටන්ගෙන තියෙනවා. ඒ ගැනත් හිතන්න තියෙනවා. මොකද අපිට කරන්න තියෙන වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ගිය දශක කීපෙදී සිදු වුණේ නැහැ. ඒත් දැන් යලිත් ස්ථාවරභාවයක් ඇති කරපු නිසා, සංහිඳියාවක් ඇති කරපු නිසා අපිට පසුබිමක් තියෙනවා ඉදිරියට යන්න. අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ මේ රට තවත් දියුණු කරන්න. මම විශ්වවිද්‍යාලයට ගිය කාලේ සිංගප්පූරේ ආවා ලංකාවේ වරාය වැඩ කරන්න. අද අපි සිංගප්පූරේ අය දකින්නද ලංකාවේ වරාය ස්වාමීන් වහන්සේ. ඊට වඩා අපිට ලේසි ලංකාවේ දකින්න සිංගප්පූර වරාය. මොකද්ද ලංකාවට උනේ? ඒක මම විතරක් නෙමෙයි මේ රටේ තරුණ අය අහනවා. ඔබත් අහනවා මේ දේශපාලනයෙන් ඉදිරියට යන්න පුළුවන්ද? මේකෙන් අපිට ප්‍රතිඵලයක් ලැබෙයිද? කොහොමද අපි මෙතනින් ඉදිරියට යන්නේ? අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ මේ රට තවත් දියුණු කරන්න. මේ රට සීග්‍රයෙන් දියුණු වෙන්න. සිංගප්පූරට පුළුවන් නම් දියුණු වෙන්න, මලේසියාවට පුළුවන් නම් දියුණු වෙන්න, තායිලන්තයට පුළුවන් නම් දියුණු වෙන්න. අපි අලුතෙන් හිතලා අපි ඉදිරියට යන්න ඕනේ. අපේ සමාජ රාමුව ගැන හිතන්න තියෙනවා, අපේ දේශපාලන රාමුව ගැන හිතන්න තියෙනවා, අපේ ආර්ථික රාමුව ගැන හිතන්න තියෙනවා. අද අපි අලුත් තාක්ෂණ යුගයකට යන්නේ. අපි අලුත් ලෝකයකට යන්නේ. තව අවුරුදු 30කින් තියෙන ලංකාව, තව අවුරුදු 30කින් තියෙන ලෝකේ කුමක්ද කියලා අපිට කියන්න බෑ. විශේෂයෙන්ම අද ඉතා සීග්‍රයෙන් මේ දියුණුව සිදු වෙනවා. එහෙනම් අපිට මේ රට අද ඉදිරියට ගෙනියන්න තියෙන්නේ අලුතෙන් හිතලා අපි බය නැතුව ප්‍රාර්ථිකය හදන්න තියෙනවා. අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානයේ බවට පත් වෙන්න පුළුවන්. ඒකෙන් අපේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. අලුත් තාක්ෂණයෙන් අපිට දියුණු වෙන්න පුළුවන්. අපි ඔබ වාගේ තාක්ෂණය දැනගත්ත අය සමග අලුත් යුගයකට යන්න ඕනේ. ඔබේ සහෝදර සහෝදරියන්ට, බාල සහෝදර සහෝදරියන්ට විරැකියාවට මූණ දෙන්න නැතුව ගමේ ආර්ථිකයේ නවීකරණයක් ඇති කළා, නගරේ ආර්ථිකයේ නවීකරණයක් ඇති කළා ඉදිරියට යන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. නිදහසෙන් පස්සේ අපේ දේශපාලන භූමිකාව තුළ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත්තු ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍ය, එහෙම කෙනෙක් ඉඳලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා පමණයි. අපිට මතකයි මැලේ වීදියේ තිබුණු මහා දර ගොඩක් උඩ තිබුණු අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ කියන්නේ තට්ටු දෙකම දිරච්ච දර ගොඩක් උඩ තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය, උඩ තට්ටුවේ ඇවිදිනකොට පහළ මහලේ ඉන්න අයගේ ඔළුවට වැලි වැටෙන අධ්‍යාපන අමාත්‍යාංශය අපිට මතකයි. දැන් එහෙම අධ්‍යාපනයක් තමයි බත්තරමුල්ල ඉසුරුපාය නැමැති ඉතාම දර්ශනීය ප්‍රදේශයකට අරගෙන ගිහිල්ලා නිලධාරීන්ගේ ඔළුවට වැලි නොවැටෙන අධ්‍යාපනයක් ආරම්භ කරේ ඒ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. මේ රට ගොඩගන්න පුළුවන් රාජතාන්ත්‍රිකයෙක් ඉන්නව නම් ඒ අර කොළඹ විශ්වවිද්‍යාලයෙන් දේශපාලනයට පිවිසිච්ච ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක සිහිපත් කරන්න කැමතියි. ඉදා තරුණ කටයුතු සහ රැකී රක්ෂා ඇමති විදියට උපාධිධාරීන් රක්ෂා දෙන පිළිවෙල එතුමා 1977 ආරම්භ කරා. ඒ වැඩපිළිවෙල යටතේ මේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන හැම උපාධිධාරියෙකුටම විශ්වවිද්‍යාලයෙන් පිට වෙද්දී රැකියාවක් ලැබුණා. නමුත් 1994 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයෙන් ගියායින් පස්සේ මේකට ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. මේ උපාධිධාරීන් රැකී රක්ෂා සැපයීම වෙනුවෙන් යාණ්ඩු කටයුතු කරේ නෑ. ඒ වෙනුවට මොනාද කරේ? තමන්ගේ දේශපාලන ගැත්තන්ව රජයේ සේවයට බඳවා ගැනීම තමයි කරේ. මම අලවිදලාවේ අවුරුදු දෙකක් ගෙදර හිටියා. ඊට පස්සේ තමයි මේ ජොබ් එක හම්බුනේ නිසා ගොඩක් සතුටු වෙනවා. ඒකෙන් රජයේ සේවයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න මේ උපාධිධාරීන්ට මේ ලබා දීපු මහඟු අවස්ථාවක් මම හිතන රජයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මම මටකලප ඉඳලා ආවේ මම සබ්‍රම යුනිවර්සිටියේ ඉගෙන ගත්තා. මම පාස් අවුට් වෙලා 2016 ඒප්‍රිල් අද මම මගේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ගත්තා. ඒක මම ගොඩක් සතුටයි. මම 2010 අවුරුද්දේ තමයි උපාධි ලබා ගත්තේ. නමුත් මට සාධාරණයක් ඉටුනේ නැහැ. අද වගේ දවසක රජයේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව ලැබුණා. මම රජයට ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. මේ ආණ්ඩුව විසින් එච්චර පිරිසකට මේ වගේ හොඳ වැඩපිළිවෙලක් කරගෙන යමින් අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ඇත්තටම අපි මේ ආණ්ඩුවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.